ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙනකොට ප්‍රශ්නයක් උත්තරයක් වෙන්න පුළුවන්. සාපයක් වාසනාවක් වෙන්න පුළුවන්. අගමන කාලයේ තෙවන සතිය දෙසැම්බර් 13 සඳුදා සාන්ත සිසිලියා මුනිවරගේ මංගල්‍යය. මගේ ආදරණීය මාතෘ හැම ශුද්ධවන්තයෙක්ම ජීවත් වුණේ වෙනම තලයක. මේ ලෝකයේ තිහිටියට මේ ලෝකයේ තුල ගැඹුරු අධ්‍යාත්මයක් එක්ක ජීවත් වුණු චරිත. ତୋର ଏଇ ତନଦି ପ୍ରାଣ ପରିତ୍ୟାଗି ବ୍ୟକ୍ତି ଏ ପ୍ରାଣ ପରିତ୍ୟାଗି ବ୍ୟକ୍ତି ସ୍ୱାମୀନାସ ବିନିମିନ ପ୍ରାଣେ ଦୁନୁ କେନେ ତୋର ଏ ଜୀବିତ ଲୋକେ କିଏନ ତାଳେ ଲୋକେ ବଳାପୁରତୁ ଲୋକେ ଅଭିଳାଷନ ସତୁଟୁ କରାନ ଗୀତାରକ ନେମେ ସ୍ୱାମୀନ ମହାସେ କହେ କିଆତି ଗ୍ୟାଦର ବିମାନ୍ତିନେ ଆଦା ଅପି ଦାକିନେ ଦିବସିବର ବାଳାମଗେ କତନ୍ଦରେ ବାଳାମ ବୟ ଆବନ୍ନେ ඉස්රායෙල් ජනතාව කඳවුරු බඳින තරමට සාප කරලා ඉන්නවා. එයා යන්නේ සාප කරන්න. සාප කරන්න යන අතරේ තමයි දෙවනාසගේ දූතයා දැర్శණය වෙලා බාලාම් යන බූරුවව බාධා කරන්නේ. බාලාම් බූරුවට තඩි බාද්දි අන්තිමට බූරුවා කතා කරලා කියනවා. බූරුවට පේන දේව දූතයා ගැන බූරුවත් කතා කරනවා. ජීවිතයේ ඔබව අරගෙන යන ගමනක් अदवचने ඉස්රායෙල් වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටින දෙටිය දේවාත්ම අනුභවය ඔහු මත විය එවිට ඔහු මේ අනාවැකිය කීය දේවාත්ම අනුභවය ඔහුට ලැබෙනවා එතකොට දකින්න දේ වෙනස් මාංශය ලෝකය ඔබගේ ජීවිතය ඔබ දකින්න තැන නෙමෙයි වෙන තැනක් වෙන අත්දැකීමක් සාප කරන්නේ මිනිස්සය ආශිර්වාද කරනවා ඇස් පහදුණු මිනිසාගෙ කියමන මෙය දෙවි වදනන සමන්දුන් සෞබලති සමිදුන්ගේ දර්ශනය දුටු ධාන සුවයට සමවැදුණු net පහදී ඇති ඔහුගේ කියමන මෙය දැහැමට සමවැදින net පහදුණු සොමනස්ගේ වචනය එහෙම කෙනෙක් ඔය ආදර ප්‍රමාණතරින් අපි මේ ආගමනේ ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මම මාව පාලනය කරන්නේ කවුද? මාව මෙහෙවන්නේ කවුද? මාව යටත් කරගෙන ඉන්නේ කවුද? මම අන්ත වෙලා තියෙන්නේ කොතනද? මට ස්වාමීන් වහන්සේව දකින්න නැති, උනාසේව ඇහෙන්න නැති තැනක මම මේ ලෝකයේ දේවල් එක්ක නලංගුවේ ගනුදෙනු කරලා එරිලා නන්නත්තරලා විනාශ වෙලා. ගැහදර ප්‍රමාණතින් එතන ස්වාමීන් වහන්සේ අදපට ඇරයුම් කරනවා. එතන එළියට එන්න. ඒ අත්දැකීමෙන් එළියට එන්න. බාලම් දැක්කා වගේ අලුතෙන් දකින්න. ඒක වෙනම ගමනක්. ඒක වෙනම රටාවක්. ගැදර බිමන්තනේ ජේසු අද සුවිශේෂී ජේසුගේ අධිකාරී බලයක්. ඔබ මේ 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 දේවල් කරන්නේ කොමන අධිකාරී බලයක්? ඒතකොට ජේසුගේ පැහැදිලි අධිකාර බලයක් පරිසිවර විනයදාරය දකින්නවා. එයාලට නැති අධිකාරී බලයක්. ඒ පරිසිවර පට්ටම් විනයදාර පට්ටම් ලාඩම් තිබුණා. අධිකාරී බලයෙන් නැහැ. ඒක එන්නේ ස්වාමිනාසිර දින සම්බන්ධතාවයෙන්. හරියට එළියේ ගහකොළ පළ දකින්නවා වගේ ගහේ මුල වෙනම ගනුදෙනුවක්. මගේ ආදර ප්‍රේමන්තෙනි මේ තන ස්වාමිනාසිර දයබරෝබට අභියෝග කරනවා. දකින්න දෙයට එහා දෙයක් දකින්න, ඇහෙන දෙයට එහා දෙයක් ඇහෙන්න. මුළු ලෝකෙටම කමින් බොමින් ඉද්දි නෝවාට ඇහිච්ච වචනය මෝසස් තැහිච්ච වචනය එලියාට ඇහිච්ච වචනය ඔබට ඇහෙන්න ඕනේ. ඒකයි ඉස්සාවගේ ජීවන්තමා පාලුකරයට යන්නේ. පාලුකරයට ගිහිල්ලා එතන ඒ පාලුකරේ හඬට ඉඩ දෙන්නේ. ශරීරයට වේදනාව දීලා ස්පිරිතුව ජනිත කරගන්නේ. ජ්වලිත කරගන්නේ. ඒකයි ගැහදර පෙමන්තිනේ අද වචනය මෙයාලා ඒ තරම් අන්ධභාවයෙන් අහනවා.
ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරියගේ බලයෙන්ද මේ බලය ඔබට පැවරුවේ කවරෙක්ද ජේසු මේ හැම දෙයක්ම කරේ සම්බන්ධතාවයක එක්ක ඒ සම්බන්ධතාවය තුලයි ඒ කටයුත්ත කරන්නේ නමුත් මෙයාලට එහෙම සම්බන්ධතාවයක් දන්නේ නැහැ ජේසුව හිර කරන්න ප්‍රශ්නයක් අහනවා කුමන අධිකාරිය බලයෙන්ද හැම ප්‍රශ්නයකටම උත්තරය මගේ ප්‍රමාණතේ උත්තරයක්ම වෙන්නේ නැහැ සමහර වෙලාවට ප්‍රශ්නයකට උත්තරය වෙන්නේ ප්‍රශ්නයක් හරියට පාලුතුමා දෙක කොරින්තු 12 7 කියනවා වගේ ඒ එලිදරවීම් වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්න අපිනිස සාතන්ගේ දූතයෙකු වැනි ශරීරේ කාවැදෙනවා කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ඒ යදෙන ලද්දේ මාගේ හිස උදුම්මා නොගන්න අපිනිස බලන්න කට්ට ප්‍රශ්නය තව ප්‍රශ්නයකට උත්තරයක් පිටච ලස්සන උද්දච්චකමට උත්තරේ වුණේ මේ පීඩාව කට්ට සාතන්ගේ දූතෙක් වගේ මගේ ආදර ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ යක්ෂයා පාලු කරේ ජේසුව යක්ෂයා විසින් පරික්ෂා කරන ලබන පිනිස ශුද්ධාත්ම නරකදයා දිරිගු පොළන්නක් මෙන් පොළන්නට සාතන් අවසර අරගෙන තියෙන්නේ ප්‍රශ්නයම තව ප්‍රශ්නයකට උත්තරයක් ඔබ ස්වාමීන් වහන්සේට කියනවා නම් ඔබ උනාසට බද්දයි නම් සම්බන්ධයි නම් නැස්ගේ හඬ ඇහෙනවා නම් ගේ ආදර ප්‍රමාන්තනේ වෙනම ගන්න දෙනවා ජේසුව හිර කරන්න එන අයව හිර වෙනවා ජේසුට උත්තරයක් වෙන්නේ සාමක ජෝන්තුමා මේ දේවල් කරන්නේ බෞද්ධිස්ම සාපනය කරන්නේ කාබර අධිකාරී බලයෙන්ද ඒකගොල්ලන් ප්‍රශ්නයක් වුණා ඊට බලන්න එතකොට ඒගොල්ලෝ කතා වෙනවා මේක දෙවියන් වහන්සේගෙන් කියලා කිව්වොත් සාමක ජෝන්තුමා බෞද්ධිස්ම සාපනය කරන්නේ දෙවනාසගේ අධිකාරී බලයෙන් නම් ඇයි පිළිගන්නේ නැත්තේ එතකොට මිනිස්යාගේ බලයෙන් කියලා කිව්වොත් එහෙම මිනිස්සු විශ්වාස කරපු නිසා සාමක ජෝන්තුමා දිවසිවරෙක් කියලා මිනිස්සුකෙන් කුටි කන්න වෙනවා. එයාලගේ පදනම බලන්න. එයාලා ජීවත් වුණේ සුදුහුණු ගහපු සෝන් ගෑල කියන පදනමේ. මිනිස්සු මං ගැන මොකද හිතන්නේ? දැන් මේ අතුලාන්ත මෙහෙවීම ඉඩ දෙන්නේ නැතුව එළියේ වහල් වෙච්ච තරක්. ජේසුගේ ප්‍රශ්නයට උත්තර වෙච්ච ප්‍රශ්නය එයාලව ප්‍රශ්නයකට දාන. මගේ ආදර ප්‍රමාන්තේදී එනිසා මේ ආගමනේ ඔබට ආරාධනා කරන්නේ ඒ බද්ධ වීමට යන්න ඒ සම්බන්ධ වීමට යන්න. එයාලගෙන් අහද්දී එයාලා කියනවා අපි දන්නේ නැහැ කියලා. ඒක තමයි දෙන තියෙන ලස්සනම ප්‍රශ්නෙින් පැලල යන තියෙන ලස්සනම පිළිය දන්නේ නැහැ කියන එක. ද ස්වාමීන් වහන්සේ ඔබට අභියෝග කරනවා. අද උන්වහන්සේ ඔබට අභියෝග කරනවා. ඒ සම්බන්ධතාවය හොයන්න. අත හොද ගන්නට පා දන්නේ නැහැ කියලා. දන්න නැත්නම් දැනගන්න. ඒක එයාලා හොඳටම දන්නවා එයාලා ඒ තරම් හදවත විමසන්න මොහොතක් ඒක ජේසු එයාලා තරහා ජේසු මම දුන්නා ආ රැවටුණා දැන් ඉතින් අකුලගෙන යන්න කියන මානසිකත්වයෙන් මේ ජේසු පහර ගහන්නේ කැඩිලා එන්න වෙනසලා එන්න සාපා පරිසිවරෙක් වෙච්ච පාවුලුතුමම තමයි සාවුලුතුමයි පාවුලුන්නේ ඒ අස්සගින් වැටිලා මේ හිර වෙච්ච තැන යාලට හැරෙන්න තිබුණ අපරාධේ බාලම් වෙනස් වුණා වගේ ඒ ආත්ම අනුභවයේ දැනුණා වගේ බූරුව කතා කරා වගේ බූරුව කිව්ව දේ බාලම් ඇහුවා හැබැයි ස්වාමීන් වහන්සේ කියන දේ මේගොල්ලෝ අහන්නේ නැහැ අද ඔබටත් ඒ පණිවිඩයමයි දෙන්නේ ස්වාමීන් වහන්සේගේ ආත්ම අනුභවයෙන් දකින්න ඔබගේ තිමිරපට ඉරන්න ආඩම්බරේ පැත්තක තියන්න මගේ ප්‍රමාන්තේ ජෙස්කේ මම උත්තර දෙන්නේ නැහැ ඔබට උත්තර ඕන නම් ස්වාමීන් වහන්සේ ඉදිරියට බහැපත් වෙන්න ස්වාමිනාස ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ එතනට උත්තර දෙන්න සමහර ඔබගේ තාම උත්තර හම්බ වෙන්නේ නැත්තේ ඔබ ස්වාමිනාස ඔබගෙන් අහන ප්‍රශ්නට උත්තර ලැබෙච්ච නැති නිසා ස්වාමිනාස උත්තර වුණා ඔබට ඔබ තාම ඔබ හිර වෙලා තාම නැවුනාස ඈතයි වගේ හයි ස්වාමිනාස ඔබගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ දෙට අවදි වෙන්න උනාස වැහෙන උනාසෙට උනාසව දකින්න වෙනම ගනුදෙනුවකට යන්න ස්වාමිනාසගේ වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස් පිටයි.